गंभा दिवलपिटी प्रदेश पदंची कांतावकेट उनरोगे वेलंदी मेहत्वेन पसुगे विसियाटवेनदा अय प्रदेश पौद्गलिक औषधालकिन प्रतिकार लबागिन तिबुना एत रोगी तत्व पहाव नोयाम हेतुवेन अय प्रतिकार संधा गंभा डिस्ट्रिक मारोहलट पसुगे तिस्वनदा पेमिन तिबुना आंबुलेस तोरागनमिन एहिदी करन लद पीसीआर परीक्षण वलिन अनावरणे उने अयट कोविड 19 वायरस आसादने वे अति बवटाई යම් කිසි විදියක උණක් හෙම්බිරිස්සාව හැදිලාවත් අවම වශයෙන් ලංකාවේ තියෙන හැම ප්‍රධාන රෝහලකම 10 දෙනෙක්ගේ PCR පරීක්ෂණ සඳහා නියදි ලබා ගන්නවා. ඉතින් ඒ අනුව ලබාගත් නියදියක හම්බෙන් තමයි අපට මේ නියදියේ වාර්තා වෙනකොට ඒ රෝගියාට ඒ රෝගියේ තියෙන බව තහවුරු වුණා. ඒ අනුව ඊයේ රාත්‍රියේදීම ඇය IDH රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ප්‍රතිකාර සඳහා පැමිණි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. දියුලපිටියෙන් හඳුනාගත් කාන්තාව ජීවත්වූ නිවස තමයි මේ නිවසේ ඉඳලා තමයි ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස ගම්පහ රෝහලේදී හඳුනාගෙන තිබෙන්නේ. ඇය මේ නිවසේ ඉඳලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු වී තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත ඇය දිනපතා පැමිණ තිබුණේ එම ආයතනයට අයත් බස් රථයකින්. එම බස් රථයේ පැමිණ සියලු දෙනාද නිරෝධායනයේ සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබුණා. ඒ වගේම මේ කම්හලේ 850කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා. ඒ වගේම ඇයත් සමග ඍජුවම ස්පර්ශ වෙමින් මේ අංශය තුල 90කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරලා තියෙනවා. කෙසේ වෙතත් දැනට අපි 600කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන මේ සියලු දෙනාම නිරෝධායනය කරලා තියෙනවා. ඔවුන් ලැබුම්ගෙන ස්ථාන වලම ඒ වගේම අපි මේ වෙද්දී මේ නිවස ආශ්‍රිතව නිවස සමග ඍජුවම සම්බන්ධතා තිබුණු 150කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කරලා තියෙනවා. මේ වගේම මේ සමාජය තුලත් ගමන් කරලා තියෙන නිසා තවත් සමාජය තුල ආසාතියෙන් ඉන්න පුළුවන්. මේක ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. සියලු දෙනාම අවධානයෙන් කටයුතු කර යුතුයි. මේ අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයට අනුව ආයතනයේ පවත්වාගෙන යාම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනයට හැකි වී ඇති බවයි. මේ අතර වෛරසයේ ආසාදනය වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් සිව් දෙනා ඇතුළු 6 දෙනෙක් හබරදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කරනවා. එහිදී කරන ලද පරීක්ෂණවලදී එම කාන්තාවගේ දියණියකටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ පවුලේ දරුවන් දෙදෙනෙක් පාසල් දරුවන් එක පාසල් දරුවෙක් දිගින් දිගටම පාසල් ගිහිල්ලා තියෙනවා ඊයේ දිනේ වෙනතුරුත් ඇයත් යම් යම් රෝග තත්ත්ව පෙන්නලා තියෙනවා මේ ප්‍රදේශවලට පසුගිය දින කීපෙදී ගමන් කරපු අයවලුන්ටත් ඉතාමත්ම පරිස්සම් විය යුතුව තිබෙනවා අපි දන්නේ මේකේ මූලාශ්‍රය මේකයි කියලා සොයා ගැනීමට අපිට හැකියාවක් ලැබිලා නැහැ නමුත් අපි සොයමින් සිටිනවා විශේෂයෙන්ම මේ සේවකාව සේවය කරනු ලබන එම ආයතනයේ ඉන්න සංඛ්‍යාවෙන් හරි අඩක් වගේ නිවාසිකව සිටින අයවලුන්. ඉතින් හින්දා යම් කිසි ආකාරයක මේ තත්ත්වය එතනදී පාලනය තිබුණා. කෙසේ හෝ මෙය සමාජගත වීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අය යම් රෝගීකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 ආසාදිත කාන්තාව හඳුනා ගැනීමත් සමග දිවුලපිටියේ සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලිසිය පියවර ගත්තා. මිනුවන්ගොඩ නගරය සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ තුල ඔබ රැඳී සිටින්නේ නැතුව ඉතා ඉක්මනින් නිවස තුලට වී රැඳී සිටින්න. මෙම ඇඳුරු නීතිය බලපැවැත්වෙන කාලය තුල පෙර පරිදිම කිසියෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසවලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් ඇඳුරු නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු සිදු කිරීමටත් සිද්ධ වෙනවා. මේ නිරෝධායන ඇඳුරු නීතිය මූලාශ්‍ර සොයාගැනීම තුරු ඇඳුරු නීතිය ක්‍රියාත්මක කිරීමට තමයි කටයුතු කළා තිබෙන්නේ. මේ අතර ඇඳුරු නීති බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලින්ට ඒ සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. මහජනතාවට අවශ්‍ය කරන යම්සි අත්‍යවශ්‍ය අවස්ථාවක් තිබුත් එහෙම සමහර රෝගියෙක් රෝහලකට අරයන් ඒ වගේ කටයුතු වලට අවශ්‍ය වෙනවා නම් අපි සහකාර පොලිස් අධිකාරී චින්තක පීරිස් මහත්තයා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රැඳී ඉන්නවා 071 85 91 617 කියන අංකයෙන් මිනුවන්ගොඩ පොලිස් වාසමේ ඇඳුරු නීති බලපත්‍ර අවශ්‍ය කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොට්ටච්චි මහත්තයා රැඳී ඉන්නවා දිවුලපිටිය පොලිස් ස්ථානයේ 071 85 91 628 කියන නම්බරෙන්. මේ අතර වෛරසය ආසාදිනේ උකාන්තාවක් බාහිර සමාජයෙන් හඳුනා ගැනීමත් සමග දිවයින පුරා පාසල් හිට
दिने सिट वसा दे मिमट अध्यापन अमात्यांशय पियवरगत्ता एमेन्म दिवयिन पुरा पेर पासल देहिट सिट यलि दनुम देन तुरु वसा दे मिमट पियवरगेन तिबेनवा कैलणिय विश्वविद्यालय गंपा विक्रमाराच्चि आयुर्वेद आयतनयेद हिट सिट सतियक कालयक वसा दे मिमट विश्वविद्यालय प्रतिपादन कमिशन सभाव पियवरगत्ता एम कमिशन सभाव संधान कले निवासिकागार सिसुंटद हकि इक्मनिन इन इवत्वन लिसट दनुम दी यदि बवाय मे अतर नयवल उसस् ताक्षण अध्यापन पीठयेद तावकालिक वसा दे मिमट पियवरगेन तिबेनवा ग्वंतटुपला ग्वं सेवा समागमे सभापति विश्रामिक मेजर जनरल जी ए चंद्रसिरि महता संधान कले मेम तत्वत् समग ग्वंतटुपला आरक्षक वेडपिलिवेलयेद विनास्कम सिदु किरीमट पियवरगत् बवाय दिवेनट पेमिन निरोधायन काले अवसान कल अयट ग्वंतटुपल लबा दी तिबु तीरुबदु सहने तावकालिक वत्थिटुवीमट यनुव पियवरगत् बव ओहु संधान कला पवतिन तत्वे सलिकिल्लटगेन बस्रतवल आसन गणनट मगिन रगिन यन लिस मेवन विट उपदेश लबा दी एति बव प्रवाहन अमात्य गामिनी लोकुगे महता पवसनवा नियमित सौख्य क्रमवेद दुम्रेसाने आसन्नेद पवत्वागिन यन लिसट अमात्यवरया अदाल निलधारींट उपदेश लबा दी तिबेनवा प्रदेश कोलंब बोहो सानवलद मु आवरण नोपेलंद जनताव गेवसेन सानवल सिटी पुद्गलिन देखगत हेकी उना मास ने आला कालू दाल है ना ये दी अपन दाल है दी मास मास पाव चिकन है मार्टा मैं मार्टा दी नहीं मार्टे नो मार्टा का नहीं हेरंग हिलवड़ के हिलने समय आटे समय जीते नहीं फलेवनु तमंगा रस्सा हुआ देवनु अनुंगन हितन नहीं चल तमंगा नो हितन है बड़ी पुर समय जीते नहीं रहते